ada tahan kita harus ya. Dulu itu mah wae sih. Dah kena kuriawi. Tiada cara pun. Itu mah wae sih. Aruna mati mulai sih. Tahu terus insak apa. Si hayatnya kendai paham hari itu nampak kanda kado itu apa. Kekhe di api dekka ugalangi nih loku irodota. Irodota tipunya nih ඒ රෝගිය ඔබලන්ට වැළඳේවි නැත්නම් ඒ රෝගිය ඔබලන්ට වැළඳලා ඔබලන්ගේ ඔබලන්ගේ සමීපතින්ට පවුලෙන් ආතින්ට අසල්වැසියන්ට ගෝවේ දෙන බයක් නේද ඉතින් අපි දැක්කේ ඔගලන්ට මේ මෙතන තියෙන පහසුකම් වල ප්‍රශ්නයක් දැක්කේ ඉතින් ඔගලන්ට අපි ඕන හැටි කතා කරන්න ඉබෑ අපි කතා කරමු මොකද අපි අවබෝධ කරගත්තා යම් ප්‍රමාණයක ඔබලන්ගේ බියක් ආ ඇති ගැනීමක් අලුත් පරිසරයක එක්කාසුන්‍ය ප්‍රශ්නයක් තියෙනවා. අනිත් පැත්තේ මම කතා කරන්නේ මේ මගේ ජේසුන් ගදාරිය, අනිසිල්දාරිය කතා කරා නම් ඔයගොල්ලන්ගේ අපේ වෙනසක් නැහැ. ඉතින් අපි කතා කරන්නේ. ඔයාලට ඇති තරම් කතා කරන්න. කතා කරන්න දීලා අපේ අරමුණ, බුදුහමදාය අරමුණ, බුදුහමදා ප්‍රතිතුමාගේ අරමුණ, රජයේ අරමුණ, ජනතුමාගේ අරමුණ අපි ඉෂ්ට කරගන්නවා. 106කින් අන්තිමට ඉතුරු වුණේ 25. අනිත් හැම දිනාම කැමැත්තෙන් අතුරට ගියා. ඒතර ඔය 25ට එළියේ ඉන්න දෙන්න තිබුණ අපිට ගාඩ් එකක් දාලා හෙලවෙන්න බැරි වුණා. ඒකට නෙමෙයි අපි එතන ආවේ. අපි ආවේ ඔයගොල්ලන්ව නිරෝධායනයට ලක් කරන්න නිරෝධායන මධ්‍යස්ථාන අතුරත් කළා මේ කාල සීමාව ආරක්ෂාකාරීව ඔයගොල්ලන්ව ශරීර සෞඛ්‍ය නිරෝගීමත් පිරිසක් එක්ක එළියට. මම හිතන්නේ ඔයගොල්ලෝ දකින්න ඇති මේ ඔයගොල්ලන් මේ නිරෝධාර මධ්‍යස්ථාන ආවට පස්සේ එකක් තියෙනවා මේ මේ මම කතා කර මේ මොකද යනවා ඔබලා වෙනුවේ ඒ යුදහමුදා ගතන්නේ කොහොමද අලින් දවස් තුන ඔබලා දකින්න නැති මම හිතන්නේ බෑ නිදි නැතුව ඔබලා මේ පහසුකම් සපයන්න මේ බිල්ඩින් සපේ කොච්චර වෙලසුනා දැනටත් ඔයගොල්ලන් මේ ගෙදරට බස් යන්න ඒ යුදහමුදා දක්වන උනන්දු කැමැත්තෙන් මේ කරන කටයුතු ඔයගොල්ලන්ට හැදෙන්න මෙතන ඉන්න පුංචි දරුවෝ අර කන්දකාඩේ ඉන්නවා. ඒ දරුවන්ට අවශ්‍ය කරන කෑම බීම විශේෂයෙන් හදලා දීලා තියෙනවා. ඉතින් එවැනි හමුදාවක් ගැන, එවැනි මේ රටේ රටවැසියෝ ගැන වීමකින් ආදරයෙන් කටයුතු කරන හමුදාවක් ගැන ඔයගොල්ලන්ගේ තිබිච්ච ඒ මූලික ආකල්පය ගැන නම් බොහොම කනගාටුයි. ඉතින් මේක පාඩමකට ගන්න. හිතන්න මේ අත්දැකීම ඔයගොල්ලෝ මේ ජීවිතේ කිසිම දවසක ලබලා ඉඳලා නැති අය. හරි ඔයගොල්ලෝ තරුණ අය ඔයගොල්ලෝ කල ගොඩාක් කාලයක් කියලා විදේශ සේවය කරන් නැත්තම් මේ රටේ හරි සේවය කරන්නේ මේ දේ පාඩමකට ගන්න අත්දැකීමට ගන්න මේ ඉදිරියට ඔයගොල්ලන්ගේ ඉහළ හරි ඔයගොල්ලන්ගේ යටතේ හරි රාජකාරී කරන අය ගැන ඉතින් කියන මානසික කතා හරි ඔයගොල්ලෝ යම් යම් අවස්ථාවල කරපු හානිය අපි මතක් කරගන්න එනකොට දඹුල්ලේදී අති කරපු තත්ත්වය මෙතනදී ඇවිල්ලා අති කරපු තත්ත්වය නමුත් ඒකෙදි අපි අපේ අරමුණ බොහොම සාර්ථකව ඔයගලන්ට දෙන්න පුළුවන් ඉහළම සත්කාර ඉහළම පහසුකම් සහ ඉහළම වෛද්‍ය ප්‍රතිකාර ලබා දීලා ඔයගලම නිරෝගීමත් පිරිසක් හැටියට එළියට දාන්න අපිට හැකියුනා. අන්න ඒකයි අපේ අරමුණ. අපි සන්තෝෂයි අපේ අරමුණ අපි ඉෂ්ට කරගත්තා. එහෙනම් මට ආපහු නැවත වතාවක් කියන්න තියෙන්නේ මේ ඔයගල විසින් ඇති කරපු ඔයගල විසින් ඇති කරපු තත්ත්වය අපි බාරගත්තේ නැහැ. ඔයගලට ඒ වෙලේ අපි රණ්ඩු කරන්න ගියා නම් ඔලන්ටකින් එක විරුද්ධව කතා කරන්න ගියා නම් අපි ඒක බාරගත්තා. මම නම් බාරගත්තේ නෑ මගේ මේ සහෝදර පිරිසත් බාරගත්තේ නෑ. ඒවා කොහෙට හරි ඒවා බාර ගැනීමක් සිද්ධ වෙනවා. දැන් මේක හොඳින් හිතට අරගෙන මේ ඉදිරියට හොඳින් සාමූහික ප්‍රයත්නයකට ශ්‍රී ලංකා පුරවැසියන් හැටියට සහයෝගය දෙන්න. සහයෝගය දීලා මොනවා හෝ ජීවිතර දෙයක් එකතු කරගත්තා නම් මේ ගත කරපු දවස් 14 ඒක අත්දැකීමක් කරගන්න ඔයගොල්ලෝ ඉදිරි ජීවිතේ සාර්ථක කරගන්න. ම පරිසරයෙන් ගෙදරට යන්න තුරුණුවන්ගේ සරණයි ඉදිරි ජීවිතේ හොඳින් ගත කරන්න. No photos.